මිනිසාගේ ආවේණික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන්නේ පහත සඳහන් කුමක් මගින්ද? පළවෙනි එක සෛලබිත්තිය, දෙවෙනි එක සෛලප්ලාස්මය, තුන්වෙනි එක මයිටොකොන්ඩ්‍රියා, හතරවෙනි එක ජාන. ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. උත්තරය අංක 4 ජාන. මේට අමතරව අපි බලමු මේ දීලා තියෙන එක එක ඉන්ද්‍රියකා වලින් ශාක සෛලයකට ලැබෙන වාසි මොනවද කියලා. පළවෙනියටම දීලා තියෙන ඉන්ද්‍රියකාව තමයි සෛලබිත්තිය. සෛලබිත්තියකින් ශාක සෛලයකට ප්‍රධාන වශයෙන් හැඩය ලබා දෙනවා. ඒ වගේම ශාක සෛලයකට සංධාරණේ ලබා දෙනවා. ඒ වගේම තමයි ශාකයේ ආරක්ෂාවට මේ සෛලබිත්තිය ශාක සෛලවල ආරක්ෂාවට මේ සෛලබිත්තිය වැදගත් වෙනවා. දෙවෙනියට දීලා තියෙන්නේ සෛලප්ලාස්මය. සෛලප්ලාස්මය ගත්තොත් සෛලප්ලාස්මය ශාක සෛලවලට වගේම සත්ව සෛලවලටත් හැඩයක් ලබා දෙනවා. මොකද සත්ව සෛලවලට සෛලබිත්තියක් නැහැ. හරිද? ඒ නිසා හැඩය ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම මේ ජෙලිමේ ද්‍රාවණයක් තමයි මේ සෛලප්ලාස්මය කියලා කියන්නේ. ඒක තමයි ශාක සෛලවලයි සත්ව සෛලවලයි ඉන්ද්‍රියකා ටික දරාගෙන තියෙන්නේ. තුන්වෙනි එක මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියමක් කියන්නේ ශාක සෛලවල සහ සත්ව සෛලවල ජව පොලක් විදිහට ක්‍රියාත්මක වන ඉන්ද්‍රියකාවක්. ජව පොලක් කියලා කියන්නේ මෙතනදි මෙයා සෛලීය ශ්වසනයෙන් ශක්තිය නිපදවනවා. සෛලීය ශ්වසනයෙන් ශක්තිය නිපදවනවා. ඒ නිසා ගැළපෙන උත්තර වෙන්නේ අංක 4 ජාන.